නැවතත් තීරණය සමග මායඳුනි මහත්මයා දැන් ඔබතුමාට උත්තරේකුත් ඇති මේ සාකච්ඡාව විසින් කරනු හගෙන ඉඳලා නමුත් මට ඕනකම තියෙන ඔබතුමාගේ විෂයත් එක්කම යම් කරුණු සම්බන්ධික දැන් අපේ මහාචාර්යතුමත් කියපු කතාවක් එක්ක අපි දැන් මේ වෙලාවේ සමහරු හදනවා පොඩි මතවාදයක් එහෙමයක් හැදෙමින් පවතිනවා අපි මුස්ලිම් කඩ වර්ජනය කරමු අපි තවත් තවත් දේවල් වර්ජනය කරමු අපි මෙහෙම ක්‍රමයකට යම් කියන එක දැන් මේ වගේ දේවල් ජාතික ආර්ථිකයට බලපානි මොන විදිහටද ඉතාමත්ම බැරරුම් විදිහට බලපාන කාරණයක් මම හිතන්නේ මම මේ විදිහට අදහස් පැහැදිලි කිරීම කරන්න මේ අපි කතා කරන මාතෘකාව අභියෝග ජය ගැනීම නිසා අපිට අභියෝග ගණනාවක් තියෙන ජයග ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අභියෝගය රටේ ආර්ථිකය පිළිබඳ අභියෝගය රටේ අධ්‍යාපනික එහෙම නැත්නම් අපි කතා කළොත් කර්මාන්ත කෘෂිකර්ම සංචාරක ඒ ක්ෂේත්‍ර දිහා බැලුවහම විශාල අභියෝග තියෙනවා අපි ජය ගන්න තියෙනවා ත්‍රස්තවාදී අභියෝග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් එකක් තමයි අද ජාත්‍යන්තරව ISIS සංවිධානයත් එක් සම්බන්ධ වෙලා යන මේ ත්‍රස්තවාදී එකක් අනිත් ත්‍රස්තවාදී තමයි මුස්ලිම් නොවන අනිකුත් කණ්ඩායම් වල ත්‍රස්තවාදී අපි අද මුහුණ දෙන තත්ත්වය මේ ISIS ත්‍රස්තවාදීන් විශාල හානියක් වුණා ඉතා බැරෑරුන් එකත් හැබැයි ඒක ඉතා සුළු හානියක් කියලා දැනෙවි අපි ආයිසරයක් මේ තත්ත්වයේ ඇති කරගත්තොත් ඒ කියන්නේ ISIS ත්‍රස්තවාදීන්ට යලිත් එන්න මේ අවස්ථාවක් ලැබලා දෙන්න පුළුවන් කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ ISIS ත්‍රස්තවාදීන්ට මෙහාට එන්න පුළුවන් උනේ යම් සුළු කණ්ඩායමක් මේ හදාගත්ත හැබැයි ඒ සුළු කණ්ඩායමට ආරක්ෂාවක් දීමට හැකි පරිසරයක් ඒ බීජයට හොඳ පාත්‍යක් තවන අපි හදලා දුන්න පහුගිය දශකයේ දශකවක එක තුල අපිට ඊට වඩා වැඩි වේගයකින් මේ පාත්‍ය දැන් හදන්න පුළුවන් ඒක දැන් අපි හදමින් ඉන්නවා මේ පාත්‍ය සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදීන්ගේ ඔඩොක්කුවට තල්ලු කිරීමේ ක්‍රියාවලියක් මේ එක යම් යම් අයගේ අවශ්‍යතා නිසා ඉදිරියෙන් තියෙනවා. අද අපි මුස්ලිම් නොවන අයගේ ත්‍රස්තවාදීෙක් විදිහට අපි දකින. ඒක සුළු එකක් නෙවෙයි. මොකද ඒකෙන් තමයි මේ ප්‍රශ්නය වණ කරගන්න අවස්ථාව ලැබුණේ. මේකෙදි නොඑක ආකාරවලට ක්‍රියා කරනවා. දැන් සඳහන් කළා වගේ මුස්ලිම් කඩ වර්ජනය කිරීම. මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ඒගොල්ලන් අනාරක්ෂික තත්ත්වයට පත් කිරීමේ ඒගොල්ලන්ට විශේෂයෙන්ම අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමෙන් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒගොල්ලන්ට ආරක්ෂාවක් තියෙන්නේ මේ රට තුල බහු ජාතිය එහෙම නැත්නම් ප්‍රධාන ජාතිය සමග ඉඳීමෙන් නෙවෙයි අපිට අවශ්‍යයි මේ විදේශීය ආක්‍රමණිකයන් ලව්ව පාඩම උගන්නන්නට. ඒ මානසිකත්වය අපි හදමින් ඉන්නවා මේ වෙලාවේ. කඩවලට පහර දෙනවා, දේපළවලට පහර දෙනවා, ආගමික ස්ථානවලට පහර දෙනවා. නොඑක ආකාරයේ මතවාද ගෙනියනවා. මුස්ලිම් ජනතාව තමන්ගේ නායකයන් විදිහට පිළිගත්ත කීප දෙනෙක්ව හඳුනාගෙන මේ වෙලාවේ ඉතාමත්ම තද පහර දීමක් කරමින් තියෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යයට වඩා විදුලි මාධ්‍ය තුල අහවල් අය වහාම අත්අඩංගු උටග තනතුරු වලින් පහ කරන්නේ මේ ප්‍රචාරය ඇත්ත වශයෙන්ම මේවට හේතුවක් තියෙනවනම් ක්‍රියා කරන විධිමත් ආකාරයක් තියෙනවා වැරදි කාර්යයක් නම් දඬුවම් නොදී ඉන්න කියලා මම කියනවා නේද ඒව කරන විදියක් තියෙනවා රටේ නීතිය හා සාමය ඇති කිරීම සඳහා විශාල පද්ධතියක් තියෙනවා විහිුවක් තියෙනවා. ඒ විදිහට තමුන්ට තියෙන කාරණා කියලා ආවලා වත්තඩංගුට ගන්න කියලා ඉන්න පුළුවන්. මෙන්න මේ මේ සාධක උ. නමුත් එහෙම නෙවෙයි අද කරන්නේ. මතයක් ඇති කරනවා ආවලා උපහ කරන්න ඕන. මට කාවවත් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ කරන ක්‍රියාව තුළ මුස්ලිම් ජනතාව අනාරක්ෂිත කිරීමේ
අවශ්‍යතාවය තමයි මෙතන මූලික කරන්නේ. අත වශයෙන් මේගොල්ලෝ වැරදි කරන දනුවක් දෙන්න ඔලි ගැටලුවක් නැහැ. හැබැයි මේ ඇයි යම් යම් දේශපාලකයෝ ඉස්සරහට ඇවිල්ලා මේ පහර දීම කරන්නේ? මේ මුස්ලිම් ජනතාවට අලුත් ආරක්ෂකයෙක් අවශ්‍යයි කියන මානසිකත්වය හැදී. මුස්ලිම් ජනතාවට පෞගිය අවස්ථා ගණනාවක් දශකයේ තුල මුස්ලිම් බීතිකාවක් රට තුළ ඇති කළා. මේකේ වැරද්ද යම් දෝෂයක් තියෙනවා තමයි මුස්ලිම් සමහර කණ්ඩායම්වල. උදාහරණයක් විදිහට කියනවා, අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මුස්ලිම් මේ ශිෂ්‍යාවන් හිටියා. කළු පාට ඇඳගෙන ඇස් දෙක විතරක් වහගිට ඇරෙන විදිහත් නෙවෙයි, සාමාන්‍ය අනිත් අය විදිහට. අද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බලන්න මුස්ලිම් ගෑනු ළමයි, මං හිතන්නේ කවුරුවත් නැතුව ඇති, මේ කියන අර කළු පාට ලෝගුව පළඳගත්තේ නැති. ඒ තරමට ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වයක මානසිකත්වයක් ඇති කිරීමට මුස්ලිම් අය තුල යම් බැඳීමක් ඇති කරලා තියෙනවා. මුස්ලිම් අයව මේ තත්ත්වයට තල්ලු කිරීමකුත් යම් ප්‍රමාණකින් වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ යම් යම් විදේශීය බලපෑම් නිසා හෝ වෙන කාරණා නිසා තියෙනවා. කොහොම හරි මුස්ලිම් ජනතාව ඈත් වීමේ ක්‍රියාවේ ප්‍රධාන භූමිකාවක් කරපු කණ්ඩායමක් අනිකුත් ආගමික උම්මත්තකයක් බීතියක් ඇති කළා. ඒ බීතිය ඒගොල්ලෝ පළදරා ගත්තා යම් යම් තැන්වලදී පහර දීමවලදී. මුස්ලිම් ජනතාව තුළ අනාරක්ෂිත ධාවයක් පිළිබඳ හැඟීමක් ඇති කළා. ජනප්‍රිය මුස්ලිම් නායකයන්ට, ඒ කියන්නේ මුස්ලිම් ජනතාව සන්නද්ධමය ව්‍යාපාරවලට යන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ රඳවගෙන ඉන්න ජනප්‍රිය මුස්ලිම් නායකයන්ට ප්‍රහාර මේගොල්ලෝ එල්ල කරනවා, අත්අඩංගුවට ගන්නවරමයි කියලා. ඒකම තමයි 77 මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නැත්නම් දෙමළ එක්සත් විමුති පෙරමුණ අමිරතලිංගම නායකත්වයෙන් විච එක ආසන 18ක් අරගෙන පාර්ලිමේන්තුවේ හිටිය අපූර්වට මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වලේටපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අර තරුණයන්ව ඒ පක්ෂය තුළට ගොනු කරගෙන හිටියා. අපි මොකද කළේ? 83 මේක ආරම්භ කළා. ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවෙන් පිටමං වෙන තැනට අපි වැඩ කළා. මොකද උනේ? ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහීට පු තරුණිය ඔක්කොම LTT ගර්භාෂයට ගෙලීම අපි තල්ලු කළා. ඒ අනුව තමයි මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකන තැනට ඒගොල්ලෝ පරිවර්තනය වුණේ. ඒ මිනිස්සු මොනවා වුණත් පාමෘත ලිංගම්ලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ සන්නද්ධීවට යන නොදී මේ තරුණයන්ව බොරු කිය කියා හරි මොනවා හරි පොරොන්දු දීදී හරි තියාගෙන හිටියා. ඒකෙන් ඉවත් කරපු ගාම අර ටික ඔක්කොම ගෙලින්ම LTT එකට ගියා. ඒකේ අංක දෙක තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් එහෙම අනිවාර්යයෙන්ම වෙන්නේ. ඔබ හුන්සේ කියන කාරණේ අත් වශයෙන් මම දක්නව තව කොටස් දෙකක්. ඒ කියන්නේ මේ මුස්ලිම් නායකයින් මේ ත්‍රස්තවාදයට විරුද්ධ ප්‍රකාශ කරමින් තියෙන. ඒ අතරතුරේ ඒගොල්ලන්ට ජීවිත අනතුරක් තියෙනවා ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් තුළ. ඒගොල්ලන්ට අද සමහර විට මක්කමට යන්න බෑ. ඇයි? සමහර විටක ඒගොල්ලන්ට ප්‍රහාර එල්ලෙන් ඉඩ තියෙනවා රට තුල හෝ රටින් පිට මේ අන්තවාදීන්ගේ මුස්ලිම්. ඒ වගේම ඒගොල්ලන්ට විශාල අනතුරක් තියෙනවා රට තුල මේ අපි කතා කරන දේශප්‍රේමීන්ගේ. මේගොල්ලන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට ඒම තුළ ඒගොල්ලන්ට පුළුවන්කමක් නෑ මුස්ලිම් ජනතාවට නායකත්වය දෙන්න. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තමුණුත් අනාරක්ෂිතයි කියන මානසිකත්වයක් කන්දු වෙනවා. මේ කාරණයේ නිසා අද ඇති වෙලා තියෙනවා මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදීන්ගේ ඔඩොක්කුවට තල්ලු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි මේ කරමින් ඊයේ අද පෙරේදා මේ අහිංසක මුස්ලිම් ජනතාවට තමයි මම හිතන්නේ මේ වෙලාවේ පහර දීලා තියෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකට නෙවෙයි. මේ තත්ත්වය අපි නිහඬ වෙලා ඉන්නවා නම් ලංකාවේ අද හැම ගමකම මුස්ලිම් ජනතාවගේ ප්‍රජාවගේ යම් සංඛ්‍යාවක් තියෙනවා. මේක වර්ධනය කරලා මේ ගම්වල ඉන්න මුස්ලිම් හැම කෙනෙකුටම පහර දීමට නැත්නම් කොන් කිරීමට නැත්නම් ඒ කඩවල් වර්ජිනී කිරීමට මේ ක්‍රියා කිරීමේ තත්ත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් සමහර කණ්ඩායම් වලට තියෙනවා. මොකද ඒකේ ප්‍රතිඵල වෙන්නේ අපේ ආර්ථිකය අනාරක්ෂිත වෙනවා, සංචාරක ව්‍යාපාරය එහෙම නැත්නම් කෘෂිකර්මයේ කර්මාන්ත රැකියා අත්වසෙමද මේ ආයතනයේ මේ IT ආයතනයේ මේ දවස් ටිකේ වෙන අවුරුදු වල තිබුණ
ආදායමයි මේ දවස් ටිකේ ආදායමයි ගල්පල බලන්න. මේ ආයතනයේ සේවකීන්ට ලැබෙන්න තියෙන ප්‍රසාද වරප්‍රසාද නැත්නම් ප්‍රතිලාභ මේ මාසෙ ගෙවන්න බෑ. මොකද මේ ආයතනේ රැඳෙන්නේ මේ ආයතනෙට ලැබෙන ආදායම විශාල කඩාවැටීම් තියෙනවා. අනිකුත් ආයතනත් එහෙමයි. රාජ්‍ය ආයතන වලට වඩා පෞද්ගලික ආයතන වල විශාල කඩාවැටීම් තියෙනවා. වෙළඳ පොළ කඩාවැටීමක් තියෙනවා. මේ අනාර්ථික තත්ත්වයක් ඇති කිරීම රටේ ආර්ථිකයේ විශාල විදියට බිඳ දැමීම සමහරුන්ට ජයග්‍රහණ සඳහා ඔන්න ආණ්ඩුව අසාර්ථකයි. ඊන පණිවිඩය දීම සඳහා බොහොම ලේසියෙන් යුතුව ගන්න. මේ අනතුර මම හිතනවා අපි අවධානය කරන්න ඕන ප්‍රධානම කාරණේ ප්‍රධානම අභියෝගය තමයි රටේ ඉදිරියේ රටේ හෙට දවස අපි කොහොමද ජයග්‍රහණය කරගන්නේ? කොහොමද අපි සුරක්ෂිතයි කියන්නේ? කොහොමද අපි ලෝකෙට මේ පණිවිඩයක් දෙන්නේ? මේ ආරක්ෂිත රටක්, සීලාචාර රටක්. ඒ තත්ත්වයේ සියලුම දේවල් විනාශ කරන්නේ කවුද? ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තියෙන්නේ අද මාධ්‍ය. මාධ්‍යෙන් ඇති කරලා තියෙන පණිවිඩය දිහා බලන්න මම කිව්වා වගේ මම අද ඊයේ ඇත්ත වශයෙන්ම රූපවාහිනී තිර දිහා බලා හිටියේ. ඇත්ත වශයෙන්ම දැඩි කම්පණයකින්. ඇයි? මේ කරන්නේ කොයි තරම් විනාශයක්ද? මොකන්ද මේ ආරමුණ? මේ පිටිපස්සේ ඉන්නේ කවුද? දැන් සමහරු කතා කරලා තමහු ඇත්ත වශයෙන්ම අපේ මහාචාර්යතුමා කිව්වා වගේ බොහොම මේ වටිනා අදහස් කියනවා. හැබැයි මේ වටිනා අදහස් එක ගුලි කරලා මොකද්ද දෙන්නේ? ඉස්කෝලේ යන්න එපා. ආරක්ෂාවක් නැහැ. එහෙම නැත්නම් මේ ආණ්ඩුවට කරගෙන යන්න බෑ. මට මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ඇති කරන්නේ අස්ථාවර භාවය. ඇයි? පටු දේශපාලන අවශ්‍යතාවයන්ට මේ ගිනි ගෙඩි දීමක් කරන්නේ. මේ අනතුර මං හිතනවා අද දවසේ තියෙන භයානකම අනතුර. භයානකම අභියෝගය. අපි මේක ගැන අදහස් සාකච්ඡා නොකළොත් ජනගත නොකළොත් මං හිතනවා හෙට දවසේ මුස්ලිම් ජනතාව අනාරක්ෂිත කිරීමට මුස්ලිම් ජනතාව තනි කිරීමට මේ යන ගමනත් එක්ක ශක්තියක් ලැබුණොත් මම හිතනවා මේ ගැටලුව ඉස්සරහට යනවා විනා මේක විසඳෙන්නේ නැහැ. පිට ආයට මෙහෙවිලා කරන්න පුළුවන් වෙන්නේ මුස්ලිම් ජනතාවගේ සහයෝගය තිබුණොත් විතරයි. ISIS කට්ටියට මෙහෙවිලා මේ මොනවාරි කරන්න පුළුවන් වෙන්නේ මේ මුස්ලිම් ජනතාවගේ සහයෝගයක් තිබුණොත් විතරයි. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපි දේශීය ප්‍රචණ්ඩත්වයක් අපි තේරුම් අරගන්න ඕනේ. මේක මත තියෙන අනික් අභියෝග අපි තේරුම් ගන්න ඕනේ. නෑ මොහොමස්ලි මාල්දෙන් මහත්මයා මම නැවතත් අවස්ථාව ලබා දෙන්නේ නීතිඥ ජාවිඩ් යූසුප් මහත්මයාට. දැන් ඔබතුමා විශ්වාස කරන විදිහට සහ ඔබතුමාට දැනෙන හැඟෙන ප්‍රමාණයට මුස්ලිම් ජනතාව කොහොමද මේ தත්ත්වය සමනය කරගන්න දායක වෙන්න ඕනේ? ඒ කියන්නේ සමහර තැනක අපි දැක්කා සිංහල ප්‍රජාව මේ රටේ බහුතර ප්‍රජාව මුස්ලිම් ජනතාව තව දුරටත් මේ කටයුත්තට මැදිහත් වෙන්න ඕන කියන එක. එතකොට දැනට ඒක ප්‍රමාණාත්මකව සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සමහර තැනක අපි මායදුනි මහත්මියම කියපු විදිහට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන සමහර ජාතික ආරක්ෂාවට තරජිනී වන ඇඳුමක් තව දුරටත් Tamanගේ උරුමයක් අනන්‍යතාවයක් විදිහට තියාගෙන යන්න ඕනද? ඒ දෙවල් සම්බන්ධයෙන් කොහොමද මුස්ලිම් ප්‍රජාව දැනුවත් වෙන්න ඕන? ඔව් මේ ප්‍රශ්නේ දිහා බලනකොට බලන්න තියෙන්නේ මේ යම් කිසි පුද්ගෙන් මුස්ලිම් සමාජය තුළ විවිධ විදියට අඳිනවා. සමහර අය කළු බුර්කාව අඳිනවා, සමහර අය සාමාන්‍ය මේ ඔළුව විතරක් වහගෙන අඳිනවා, සමහර අය ඔළුව වහන්නේ නැහැ. විවිධ මේවා තියෙනවා. හැබැයි දැන් මේ ඇති වෙලා තියෙන ආරක්ෂක තත්ත්වය උඩ මේ මූණ වාහනයක තහනම් කිරීමට පෙර මුස්ලිම් සමාජයේ සාකච්ඡා කරලා මේ අධිකරණ අමාත්‍යාංශයට දන්වලා තිබුණා මේ ස්වේච්ඡාවෙන් අර මූණ වාහනයක නවත්තන්න කැමති වෙලා තිබුණා. ඉතින් ඒක ගැන ගැටලුවක් නැහැ. මොකද මේ ආරක්ෂක තත්ත්වය උඩ ඒක කරන එක සාධාරණයි. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මූණ වාහනයකවත් අර මේ අනිත් කළු ඇඳුම් අඳින එකවත් මේ එල්ටීටී කාලයේ තිබිච්ච යුද්ධ අවුරුදු 30 තුළ කවදාකවත් ප්‍රශ්නයක් ආරක්ෂක ප්‍රශ්නයක් හැටියට මතු වුණේ නැහැ. අපි අහලත් නැහැ. ඉතින්
එහෙම කළු අඳින එක හෝ අනිත් එක සමහර විට සමහර අයට අකමැත්තක් වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. හැබැයි මේක ආරක්ෂාවට සම්බන්ධ කරන එක තමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි ඉතින් මුස්ලිම් සමාජය ඒකට කැමැත්තෙන්ම ඒකට යටත් වුණා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මුස්ලිම් සමාජයට තියෙන අභියෝග මොකද්ද? එකක් පළවෙනි අභියෝගය, ඒක මම හිතන්නේ සාමාන්‍යයෙන් ඉෂ්ට වෙලා තියෙනවා, අනාගමිකයන්ට මේ රටේ වාසය කරන අයට පෙන්නන්ට මේ ඇතිවෙච්ච අප්‍රේල් 22 ඇතිවෙච්ච අපරාධය මුස්ලිම් සමාජයට සම්බන්ධ එකක් නෙමෙයි. දෙවෙනුව ඒක මුස්ලිම් ඉස්ලාම් ආගමට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ඒක දැන් කීපවතාවක් කියලා තියෙනවා, මේ ඉස්ලාම් ආගමේ තියෙන එක මූල ධර්මයක් තමයි එක මිනිහෙක් මැරුවොත් මුළු මිනිස් සංහතියම මරනවා වගේ. එක මිනිහෙක්ට ජීවිතය දෙනවා මුළු මිනිස් සංහතියට ජීවිත දෙනවට සමානයි. ඒ වගේම සිය දිවි නසා ගැනීම ඉස්ලාම් ධර්මයේ ලොකු පාපයක්. එහෙමනම් සිය දිවි නසා ගැනීම මාර්ගයෙන් අසරණ අහිංසක මිනිසු මරණ එක කොච්චර ලොකු පාපයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ අය මේ ඉස්ලාම් ධර්මයට බැහැරව ක්‍රියා කරුවේ. දැන් මේ පුද්ගලයෝ මානසික විකෘතියෙන් තමයි ක්‍රියා කරලා තියෙන බව පෙන්වන්න එක හොඳ ආදර්ශයක් තමයි. සාමාන්‍ය මිනිස්සු ක්‍රියා කරන ආකාරය නෙමෙයි ඒගොල්ලන් ක්‍රියා කරුවේ. දැන් ඕනෑම මේ පාතාලයක කෙනෙක්ව ලොකු අපරාධයක් කරන්න උත්සාහ කරන අය පළමුවෙන්ම කරන්නේ තමන්ගේ පවුලයි ළමයිව ආරක්ෂා කරන්න. දැන් මේ කට්ටිය තමන්ලගේ පවුලවල් එක්කව කරගෙන සම්බන්ධ වුණා. ඉතින් ඒ පවුලත් ඒකට සම්බන්ධ වෙන්න ඇති හිතින්. හැබැයි ලදරුව තමන්ගේම ලදරුව මරපු එක කොහොමද මේ මිනිස් ක්‍රියාවක් හැටියට අපි හිතන්නේ? මොකද ඒ පොඩි ළමයින්ට මේකට සම්බන්ධ වෙන්නද නැද්ද කියලා හිතාගන්න තේරුමක් නෑ, අවබෝධයක් නෑ. ඉතින් මේක ඒ නිසා තමයි ඒ මුස්ලිම් සමාජයෙන් විවිධ ප්‍රකාශ වලින් දැනුවත් කිරීම වලින් ඒක පෙන්වලා උත්සාහ කරන්න තියෙනවා. අනිත් එක මුස්ලිම් සමාජයේ මේ රටේ පුරවැසිය මේ රටේ ජීවත් වෙලා ඉපදිලා ජීවත් වෙලා මැරෙන්න බලාපොරොත්තු වෙන මුස්ලිම් අය මේ රට අපේ රටක් හැටියටයි හිතන්නේ. ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ. වෙන බාහිර රටකට අපිට මේ මොකද සම්බන්ධයක් හෝ හිතවත්කමක් විශේෂ හිතවත්කමක් නැහැ. එහෙම බලනකොට මේ මායදුන්නේ මහත්තයා කිව්වා වගේ මුස්ලිම් ජනතාවත් මේ රටේ කොටස්කාරයෝ හැටියට තියාගන්න ඕනේ. ඒක රාජ්‍ය වගකීමක්. රාජ්‍යවරු මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි සිංහල ජනතාව වෙන්න පුළුවන්, දෙමළ, ක්‍රිස්තියානි. යම් කිසි රටක් ඉස්සරහට යන්න නම් එක ජන කොටසක් අසැයීමටපත් වුණොත් ඒ රටට ඉස්සරහට යන්න බෑ. මොකද සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කාටත්. සාධාරණ ඉෂ්ට වෙනකොට මේ අනිත් ප්‍රශ්නේ අපි එන්නේ මේ නීති ආධිපත්‍යයට. දැන් අපි බලනකොට මේ ඊය පෙරේදා මේ මිනුවන්ගොඩ කුරුණෑගල පළාත්වල වෙච්ච සිද්ධින්දියා දැන් අතනකට අරන් තියෙන චරිත සමහර චරිත දිගන සිද්ධිය වලටත් අතනකට අරන් තිබුණා. හැබැයි දැන් මං හිතන්නේ අවුරුදු දෙකක් නේ 2018 තාම නඩු අහලා නැහැ. නඩු අහලා ඉවර වුණා නම් සමහර අය දැන් මේ වගේ ඒවා කරන්න අවස්ථා ලැබෙන්නේ නැහැ. අපේ නීති ක්‍රමය ඉතාමත්ම මේ හරි ස්ලෝ කියන්නේ වේගය මදි, මන්දගාමි. ඉතින් ඒකෙන් නොයෙකුත් ප්‍රශ්න එනවා. ඉතින් ඒ ප්‍රශ්න ආවත් කොහොම වුණත් අවශ්‍යම දේ අර ආරම්භයේ මම කියන්නේ ආවේ නීති ආධිපත්‍ය ක්‍රියා කරන්න. කවුරු හෝ මේවා සිංහල මුස්ලිම් දෙමළ කියලා බලන්නේ නැතුව නීතියෙන් බැහැරව ගියොත් ඒ අයට විරුද්ධව පියවර ගන්න ඕනේ. මේ ජහරන් වැනි පුද්ගලයෝ පවා මේ බුද්ධි අංශයට මේ දැනුම් දීලා තිබුණ මුස්ලිම් සමාජය මේ අයව
පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා සමහර නීති විරෝධී වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන්ට පිළිදෙව ක්‍රියා කෙරුවේ නැහැ. ඉතින් මේක මේවා රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනකොට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම බහුජාතික රටක්. අපේ රටේ ශක්තිය විවිධත්වය. ඉතින් ඒ විවිධත්වය ශක්තිමත් වෙන්න පුළුවන් මිනිස්සු ආරක්ෂිත භාවයේ තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරුවොත් පමණයි. දැන් මං අර දමර අමිල ස්වාමීන් වහන්සේ සඳහන් කරපු අර ආරම්භයේ සඳහන් කරපු අර කඩුව පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේ කඩු හොයාගත්තා කියන්නේ මං ගන්න තරමට එක පල්ලියක මේ කොම්පැනි වීදී පල්ලියේ තමයි අර කඩු ගානක් ඇති හොයාගත්තේ. මගේ මතය නම් කවුරු හෝ කඩු හෝ මේ තුවක්කු හෝ මොනවා හෝ නීති විරෝධීව තියාගන්නවා නම් ඒක වරදක්. ඒක කවුද කෙරුවේ කියන ප්‍රශ්නේ නෙමෙයි. හැබැයි මේ මෙහෙයුම් කරගෙන යනකොට අපි දැකපු දෙයක් තමයි මේ මාධ්‍ය ක්‍රියා කරපු ආකාරය. මේ හමුදාවයි පොලිසියයි මෙහෙයුම් හැමතැනම කරගෙන ගියා. ඒ කරගෙන යනකොට මේ අප්‍රේල් 21 වෙනිදා වෙච්ච සිද්ධීන්ට අදාළ සාක්ෂිත් හොයාගත්තා. ඒ වගේම පාතාල සම්බන්ධ සාක්ෂිත් හොයාගත්තා. දැන් උදාහරණයක් වශයෙන් මම දැක්ක බලංගොඩදී පාස්පෝර්ට් කීපයක්, ඐඩෙන්ටි කාඩ් කීපයක් හොයාගත්තා. ඒ වගේ නොයෙකුත් ඒවා පාතාලයට සම්බන්ධ වෙච්ච ඒවා. ඉතින් මාධ්‍යයක පෙන්නකොට ඒක වෙන් කරලා පෙන්නන්නේ නැහැ. ඔක්කොම මේ බැරවෙන්නේ මුස්ලිම් ජනතාවගේ නමට. එකක්. දෙවෙනුව මුළු රටේම අරාජිතත්වයක් තියෙන බව පෙනෙනවා. ඉතින් මේවා මාර්ගෙන් දැන් අර දැන් එක මුස්ලිම් පල්ලියක තිබිච්ච එක දැන් මුස්ලිම් පල්ලි හැමතැනම තියෙනවා වගේ මතයක් තමයි යන්නේ. දැන් ඒ මුස්ලිම් පල්ලිය තිබිච්ච කඩු ටික මේක මට 100% කියන්න බෑ. මොකද මම ඉන්වෙස්ටිගේට් කරා. මම හොයලා බලනකොට ඒවා යම්කිසි පුද්ගලයෙක් ගාව තියලා තියෙනවා එයාගේ මොකක් හරි උවමනාවකට. එතකොට මේ මෙහෙම යනකොට අර මේ CCTV කැමරවල පෙන්වන්නේ ඇවිල්ලා එතන හැංගුවා. එයා හිතන්න ඇති මෙතන හැංගුවොත් මේවා අහුවෙන්නේ නැහැ කියලා. එහෙම නැතුව ඒ පල්ලියේ මේවා එක්කව කරගෙන මොකකට හරි නීති විරෝධී වැඩකට කරන එකක් කියලා කිසි සාක්ෂියක් නැහැ. ඉතින් ඒ නිසා මම කියාගෙන ආවේ මේ නීතිය ආධිපත්‍යයයි සමාජ මේ මාධ්‍ය ගැන. අනිවාර්යෙන්ම සමාජවාදය ගැන අපි නැවත බලන්න ඕනේ. මම ඒක තමයි මම කිව්වා අර විස බීජ පටන් ගත්තේ ඒකටනේ. එහෙන්නේ අර ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා තමයි පස්සේ වර්ධනය වුණේ. අපි තව වැඩි කියන අවසන් කරමු. ඕකේ. එහෙමනම් ඒ වගේ එකක් ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් අපි වෙන දිහාවට බලාගෙන ඉන්නකොට තනි පුද්ගලයෙක් අර ඉංග්‍රීසියෙන් කියනවනේ ලෝන් වුල්ස් කියලා නොයෙකුත් රටවල් වල එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒවා ගැන පාලනයක්ම නෙමෙයි. හැබැයි යම්කිසි මැනේජ්මන්ට් එකක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට හානියක් නොවන ආකාරයට සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. මම ඉක්මනට ඉවර කරන්න. අනිත් එක මේ මුස්ලිම් ප්‍රජාවගේ මේ මිනුවන්ගොඩ එහෙම ප්‍රහාර එල්ල කරනකොට බිස්නස් වලට එල්ල කෙරුවා. දැන් මිනුවන්ගොඩ වල මං හිතන්නේ ඒක තමයි කිව්වේ අර මේ ෆැක්ටරි එකක් තිබුණා, පස්ට හදන ෆැක්ටරි එකක්. ඒකේ වැඩිපුර හිටියේ සිංහල කට්ටිය, වැඩ කරන කට්ටිය. ඉතින් මේම මුස්ලිම් මේ බිස්නස් වලට ගැහුවම ඒ සිංහල සමාජයටත් වැදෙනවා, අපේ මුළු රටටම වැදෙනවා, මුළු ආර්ථිකයටම වැදෙනවා. අපි උඩ බලා කෙල ගන්නවා වගේ වැඩක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේව ඔක්කොම නොයෙකුත් ප්‍රශ්න විවිධ වෙලාවලට ඒව මතුවෙනවා. ඒව ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ මේ නීතිය ආධිපත්‍ය ශක්තිමත් කරන්න. 2015ට පස්සේ යම්කිසි දියුණුවක් වුණා. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වෙලා නැහැ. ඉතින් ඒක ශක්තිමත් කෙරුවොත්
හුඟක් ඒවා අපිට පාලනය කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි යූසුප් මහත්මයා. අපිට තවත් වටයක් ඉදිරියට යන්න තරම් කාලයේ ප්‍රමාණවත් නැති නිසා මම කැමති අපි සියලු දෙනා නියෝජනය කරමින් අපි ස්වාමින් වහන්සේට අවස්ථාවක් දෙන්න අපේ අනිත් සම්පත් දායකින්ට අවශ්‍ය නැහැ මැදිහත් වෙන්නත් පුළුවන්. ඊටම කෙටි කාලයක් අපිට තියෙන අපේ හැමදුනේ යමක් අවුලුවන්නට තියෙන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් මේ වෙලාවේ අපි ගව තියෙන්න ඕනේ මේ අවිලුණු දේවල් නිවන්න. තුවාල කරනවාට වඩා උනන්දුවක් තියෙන්න ඕනේ තුවාල සුවපත් කරන්න. ඒ නිසා ඔබ වහන්සේ විසින්ම බුදුන් වහන්සේ කියා දුන් යමකින් හෝ කමක් නැහැ. පෙරසරහන අවසන් කරන්න අපිට පාර පොඩ්ඩක් පින්නක්. ඔව් බුදුන් වහන්සේම දේශනා කළේ මහා සංඝරත්නයට කිව්වා සැප ඇතිවන්නේ කෙසේද කියලා. එතකොට කිව්වා අන් කිසිවකින් නොව සමගියෙන් තමයි සැප ඇති වෙන්නේ කියලා. සුඛා සංගස්ස සාමග්ගී. සංඝයාගේ තියෙන සමගිය විසින් සැප ඇති කරනවායි කියලා. රටක පුරවැසියන්ටත් අපිට තියෙන්නේ සමගිය තමයි බලය. සමගියෙන් තමයි ශක්තිය ඇති වෙන්නේ. සිංහල දෙමළ මුස්ලිම් සමගිය නිර්මාණය වෙන්නේ කොතනද? ස්වර්ගයේ එතන. නිවන එතන. සැනසීම තියෙන්නේ එතන. ආර්ථික සතුට එතන. අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ එතන. මේක සෑම කළුවලා තීරයකම රිදී රේඛාවක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. අපිට මේක ඛේදවාචකයක් වෙලා තිබුණ වෙනවා වුණා. අපිට ප්‍රශ්නයක් මේක. ආර්ථිකයේ වැටෙන ප්‍රශ්නයක්. සංවිධියා ගොඩනැගීමේ අපිට බාධාක් වෙනවා. සමගිය ගොඩනැගීමේ බාධාක් වෙලා තියෙනවා යම් ප්‍රමාණයක. නමුත් අපිට ජය ගන්න පුළුවන්. අපි ඉතිහාසයේ එහෙම ජයගත්ත මිනිස්සු. සුනාමිය ආවම විනාඩි 5ක් ඇතුළත 35000ක් විතර ලංකාව වටේම මිය ගියා. සිංහල දෙමළ බොයදේකින් තොරව. හැබැයි අපි තා කෙටි කාලයක් තුළ අපි නැගිට්ටා. ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදය අවුරුදු 30ක් වගේ කාලයක් තිබුණා. අපි ඔක්කොම එකතු වෙලා විශාල මැදිහත් වීමක් එක්කලා නිලාන්ලා, මුතාලිෆ්ලා, මීඩින්ග්ලා, මුස්ලිම් ප්‍රජාව, අපේ සිංහල රණවිරුවන්, දෙමළ රණවිරුවන් කවුරුත් මැදිහත් වෙලා අපිට ඒ කැලිකසල්ට ඉවත් කරගන්න පුළුවන් වුණා. මේකෙත් බෝම්බ පුපුරලා පැය 4ක් යන කලින් ඉස්ලාමීය ත්‍රස්තවාද අන්තවාදීන්ව මරා දමන්න සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉෂ්ට සිද්ධ කළා. රජයක් විදිහට ඒ කාර්ය කළා. අද වාර්තා කරන්න පුළුවන්කම තිබෙනවා. ආයිත් එවැනි පුපිරීමකට ලංකාවේ ඉඩක් නැහැ කියන එක. ඒක හමුදා වාර්තා කරලා තිබෙනවා. බුද්ධ්‍යංශ සහ හමුදා නායකයෝ. ඒ වගේම තුවාල ලැබුවා 500ක් විතර. ඒ 500ම ගෙනාවේ ඇම්බියුලන්ස් වල. කිසි කෙනෙක්ව ට්‍රැක්ටර් වල ගෙනාවේ නැහැ, ලොරි වල ගෙනාවේ නැහැ, ත්‍රී වීලර් වල ගෙනාවේ නැහැ, වීල් බැරක් වල ගෙනාවේ නැහැ, බයිසිකල් වල ගෙනාවේ නැහැ. ඒ 500ම රෝහල් ගත කළේ දොස්තරවරු ඉන්න, නර්ස්ලා ඉන්න, නවීන පහසුකම් තියෙන ඇම්බියුලන්ස් වල ගෙනාවේ. ඒ වගේම ගෙනාපු 500ෙන් 6 දෙනයි රෝහලේදී මළේ. අනිත් හැම දෙනාම කෙටි කාලයක් තුල ආපහු තමන්ගේ ගෙවල් වලට යන්න පුළුවන්කම උදා කළා. ඒ වගේම විනාශුන දේවස්ථාන දැන් හදන්න පටන් අරන් තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඒවට මුදල් ප්‍රතිපාදනයෙන් කළ තිනවා. ඉතාමත් තිබුණට වඩා හොඳින් ඒක අනිවාර්යෙන්ම හදනවා. තුවාල ලැබුව අයට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. අවසන් කරනවා වැඩි කල් යන කලින්. මිය ගිය අයට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කළා. ඉස්ලාමීය අන්තවාදීන් හිටපු තැන් පිළිබඳව ඔත්තු දුන්නු. ඒ ඉස්ලාම් මුස්ලිම් සහෝදරවරුන්ට අවශ්‍ය කරන ත්‍යාග මුදල් දීලා ඉවරයි. දැන්ටත් ඔත්තු දුන්නු අය සම්බන්ධව ඒ සැලකිලි අරෝමය ඔක්කොමත් කළා ඉවරයි. ඒ නිසා ක්‍රියාවලිය හරියට යනවා. ඒ වගේ මේ මිනුවන්ගොඩින් මැදිහත් වෙලා ඉන්න ත්‍රස්තවාදීන්ටත් කියන්නේ ඔය සෙල්ලමෙන් ජයග්‍රහණ ලබන්න බෑ. ඒ ත්‍රස්තවාදීන්ව මෙහෙවන අය හිතනවා නම් එහෙම මේකෙන් රටවට්ටලා තමන්ගේ බලයට පැමිණීමේ සිහිනිය කරගන්න පුළුවන්, ඉතු කරගන්න පුළුවන් කියලා ඒකට කිසිසේත් මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ. දැන් පේනවා ඊයේ වෙනකොට අද වෙනකොට ඒගොල්ලන්ට තිබුණු ලකුණු ක්‍රමානුකූලව සමාජය තුළ කැපී යන ආකාරය. මිනිස්සු මේ කුමන්ත්‍රණය මිතා කෙටි කාලයක් තුළදී තේරුම් ගනිමින් ඉන්නවා, තේරුම් ගත්තා ඉතාමත්ම වේගෙන්. ඒ නිසා අපි කියනවා එවැනි කෙටි මාර්ගවලින් රාජ්‍ය බලය ලබා ගන්න බෑ. එහෙම අරගෙන ස්ථාවර රාජ්‍ය පවත් කරගන්න බෑ. ඒක ඔක්තෝබර් 26 කරන්න ගිහිල්ලා ඇනකොණ්ඩා ඇනගත්ත හැටි ඉතාමත්ම හොඳින් මං හිතන්නේ දකින්නට ඇති. ඒ වගේම 2014 පළාත් සභා මැතිවරණයේ දිනලා 2015 ජනාධිපතිවරණයකට ගියා දිනන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් වෙච්ච දේ දැක්කා. ඒ නිසා කෙටි පාරවල් වලින් පටු අරමුණු තියාගෙන, කූට අරමුණු තියාගෙන, කුපාඩි අරමුණු තියාගෙන අපේ මාතෘභූමියට නායකත්ව දෙන්න ඉන්න බෑ. මේ රටේ මිනිස්සු බුද්ධිමත්. සිංහල දෙමළ මුස්ලිම් සමගිය බිඳින්න බෑ. දෙමළ සමගිය බිඳින්න බෑ. බෞද්ධ ඉස්ලාම් කතෝලික සමගිය කිසි කෙනෙකුට බිඳින්න බෑ. තාවකාලිකව පුංචි දේවල් කළාට සිංහල ජනයා සාමූහිකව ගත්තොත් එහෙම ජාතිවාදී නෑ, මුස්ලිම් ජනයා ජාතිවාදී නෑ, ක්‍රිස්තියානි ජනයා ජාතිවාදී නෑ, දෙමළ ජනයා ජාතිවාදී නෑ. කල්ලි කණ්ඩායමට එකක් දෙකක් කෙටි කාලෙම මෙහෙවන්න පුළුවන් වුණාට ඒක සනාතනික ජයග්‍රහණ ලබන්න දෙන්නේ නෑ. අපි සපත කළා කියනවා
යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට අපි මැදිහත් වුණා අඩුපාඩු තිබෙනවා ඒ අඩුපාඩු නිවැරදි කරගෙන අර කියන කූට බලවේගයකට ආපහු එන්නට තියෙන ඉඩ අපි අහිමි කරනවා රට ආපහු යථාතත්ත්වයට ඉතා කෙටි කාලයක් තුළ අපි ගන්නවා මොන අභියෝගයවත් ආර්ථික වර්ධනය නැවත වැඩි කරනවා ඩොලරයට සාපේක්ෂව රුපියලේ ශක්තිය වැඩි කරනවා සංචාරකයන්ව වේගයෙන් අරටත් වඩා ප්‍රමාණයක් ගේන්න අවශ්‍ය කරන කටයුතු කරනවා මිනිසුන්ගේ සහන දෙන්න පුළුවන් හැම එකක්ම දෙනවා ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා අන් කිසි කාලයකට වඩා ඒකට ජාත්‍යන්තර මිතුරු අපිට සම්පූර්ණයෙන්ම උදව් කරමින් ඉන්න ඕනවටත් වඩා වේගෙන් ඇමරිකා යුරෝපය ඇතුළු හැම රටක්ම ඒ නිසා ඒ සියල්ලම ශක්තිමත් කළා විශිෂ්ට ගණයේ මාතෘ භූමිය ඉහළම සමගිය ගොඩනගන ලද්ද ආදර්ශ සම්පන්න මාතෘ භූමියක් බවට අපේ ශ්‍රී ලංකා මාතාව පත් කිරීමට අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙන ඒ සඳහා කටයුතු කරනවා අපි ලංකාවේ මිනිසුන්ට කියනවා බලා ඉන්න නැතුව බය වෙන්න නැතුව තමන්ගේ සුපුරුදු සාමකාමී රාජකාරී කටයුතු වල නිරත වෙන්න පාසලට එන්න කර්මාන්ත ශාලාවට එන්න ඒ වගේ තමන්ගේ වැඩපොළට එන්න පාරවල් වලට එන්න ක්‍රීඩා පිට්ටනිය වලට එන්න නානතුඩු පොළට එන්න වෙනද කරපු හැම වැඩක්ම සුපුරුදු විදියට ඉතාමත්ම වේගින් කරන්න ඒ අවශ්‍ය කරන රැකවරණය රණවිරුවන් බුද්ධ්‍යාංශ හමුදාංශ සියල්ල පත් කළා තිබෙනවා ඒ කටයුතු කරමින් ත්‍රස්තවාදීන්ගේ අරමුණු පරද්දමු ඉස්ලාමීය අන්තවාදීන්ගේ අරමුණු පරද්දමු ඒ වගේම මිනුවන්ගොඩ ත්‍රස්තවාදීන්ගේ අරමුණුත් අපි පරද්දමු සමගියෙන් වෙලිලා ඒ කැලිකසවලට පහර දෙමින් අවශ්‍ය කරන කටයුතු අපි කරමු කියන යෝජනාව අපේ රටේ සියලුම ජනයාට ආරාධනා කරනවා ඒ විදිහට කටයුතු කරමු කියලා. අවසර අපි හැමෝටම. තීරණීය විශේෂ වැඩසටහන තුලද අපි සාකච්ඡා කළේ අභියෝග ජය ගන්නට අපි සමගියෙන් පෙළ ගැසෙන්නට ඕන කියන කාරණාවයි. අපි ආරාධනාව බාරගත්ත පූජ්‍ය දඹර අමිල අපේ ස්වාමීන් වහන්සේට හෘදයාංගම ප්‍රණාමී ගෞරවයේ ස්තුතිය. ඒත් එක්කම මහාචාර්ය සරත් විජේසූරිය මහත්මන්ට අපේ ස්තුතිය. ඒත් එක්කම හිටපු විකනකාධිපති සරත් මායදුනි මහතාට අපේ ස්තුතිය සහ නීතිඥ ජාවිඩ් යූසුප් මහතාට අපේ ස්තුතිය. සුවපත් වන්නට හදවත් තබහෝදේ අප කළ යුතුයි. ඒ නිසාම වෛරයෙන් වෛරයේ නොසන්සිඳෙන බව පිතාම ඕනෑකමින් ප්‍රත්‍යක්ෂ කරමින් එකිනෙකාට ප්‍රේම කරමින් නැවත මේ රට ගොඩනගන්නට අපි සියලු දෙනායකවන් වැඩ කරමු. යලිත් අපි යථා තත්ත්වයට පත් වෙන්නට හැකි සෑම ප්‍රයත්නයක්ම ධර්ම කින ආරාධනාවත් සමගින් අපි වැඩසටහන අවසන් කරනවා. ස්වාගතය.